අපි අද දවසේ බ්‍රහස්පතින්ද ආරාධනා කර ශ්‍රීලංකා සංචාරක අමාත්‍යංශය හා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ හිටපු ආයුර්වේද උපදේශක තිබිරිගසෑ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති නුගේගොඩ අබේවර්ධන ආයුර්වේද ඖෂධාලයේ අධිපති වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමාට සතියක විතර විරාමයකින් අපි ඔබව මුණ ගැහෙන්නේ. අයිබන් සුබෝදෑසන. ඉතින් අද දවසේ අපි වෛද්‍යතුමත් එක්ක ඔබට බොහොම වැදගත් නම අපල මතක් කරා වගේ සාකච්ඡාවක් කරගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ ඔබ කාන්තාවක් නම් ඔබට විවිධ ගැටලු තිබෙන්න පුළුවන්. ප්‍රජනන සෞඛ්‍ය පමණක් නෙමෙයි, ඔබට ගර්භාෂගත රෝග යම් යම් තත්ත්වයන්, ඒ විතරක් නෙවෙයි වෛද්‍යතුමා වසර 20කටත් අධික කාලයක් කාන්තා රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර කරමින් බොහෝ දිනකට මව පදවිය අහිමි වෙච්ච බොහෝ දිනකට මව පදවිය ලබා දෙමින් ඒ වගේම ගර්භාෂගත රෝග කාන්තා රෝග බොහෝමයකට නිවැරදි වෛද්‍ය උපදෙස් සහ පිළියම් ලබා දුන් වෛද්‍යවරයෙක්. ඔබට ගැටලුවක් තිබෙනවා නම් දුරකථන විවෘතයි 0115 299 209 209 209 209 209 ඔබට කතා කරන්න මෙතන පටන්ම අපි අවස්ථාව ලබා දෙනවා. දැන් විශේෂයෙන්ම විවාහය සහ කාන්තා ප්‍රජනන සෞඛ්‍යම පාණි මතක් කරා. ඔක තමයි අද දවසේ අපි මාතෘකා වෙන්නේ. මේ කාරණාව මූලික කරගෙන මේ අතුරු කාරණා බොහොමයක් තිබෙනවා අපිට සාකච්ඡා කරන්න. වයතන මුලින් මේ කාන්තාවක් පිළිබඳ කතා බහ කරනකොට කාන්තාවක් වර්තමානයේ දරුවෙක් ලබා ගන්න අපි දන්නවා ඉස්සරට වඩා ටිකක් මහන්සි වෙන්න සිද්ධ වෙලා තියෙනවා. කාලේ විවාහ වුණාට පස්සේ දරුවෙක් කියන සිහිනේ සැබෑ කරගන්න හැම කාන්තාවකටම එක විදිහට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ස්වභාවික හේතුන් මත යම් යම් ලෙඩ රෝග මත මේ තත්ත්වය අපි දකිනවා සමහර කාන්තාවන්ට ටිකක් කල් යනවා. ඉතින් මේ තත්ත්වය පිළිබඳ කතා බහ කරන වෙලාවට විශේෂයෙන්ම කාන්තාවටගේ ප්‍රජනන හැකියාව පිළිබඳ කතා බහ කරනකොට එහි හීනවීමට විවාහය ප්‍රමාද වීම කොයි විදිහට බලපාන්නේ කියන කාරණාවෙන් අපි කතා බහ ආරම්භ කරමු. අර ඔබ කිව්වා වගේ අරුණි, මේ ශ්‍රී ලංකාව දරුපල වලින් හොඳ සස්වේක රටක්. ඒ කියන්නේ ඉස්සර කාන්තාවක් හොඳින් දරුවෝ වැදුවා. ඔව්. ඒ වගේම හොඳින් දරුවෝ හැදුවා. හරි. නමුත් අර කියපු කාරණාව හරි සත්‍යයි. මොකද මගේත් වසර ගානක වෛද්‍ය ජීවිතේ මම මේ කෙටි කාලයක් තුල දකිනවා ප්‍රජනන රෝග පිළිබඳව බහුලතාවයක් රටේ. ඒ කියන්නේ හිතාගන්න බෑ මේ එදා තිබුණු සස්ත්‍රීක රටද කියලා. ඒ කියන්නේ ප්‍රජනනයේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම නමුත් මං හිතන්නේ 75% විතර කාන්තාවන්ගේ රෝග තත්ත්වයන් පෙන්නුම් කරනවා. අපිට හිතා ගන්න පුළුවන් සමහර වෙලාවට වෛද්‍යවරු පවා පුදුමයට පත් වෙන විදිහේ පසුබෑමක් තියෙනවා මේ දරුපල ලැබීම සම්බන්ධව. පුරුෂ පාර්ශ්වයේ 25% විතර පසුබෑමක් තියෙනවා. මේ අපි මේ හැම දෙයකටම උත්තර දෙන්න තමයි මේ සියතට ආවේ. මොකද මේ රටේ දරුපල ප්‍රමාද වීම, ඒ වගේම කාන්තාවන් විවිධාකාර ප්‍රජනන රෝගවලට ලක්වීමට ඉතාම සාර්ථක උත්තර මේ ආයුර්වේද වෙදකමේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගැටලු විසඳාගෙන හරි මග යන්න, නිවැරදි මග යන්න කියලා දෙන්න තමයි ආයුර්වේද වෛද්‍යරයාගේ වගකීම. ඉතින් මෙතනදී අර දැන් ඔබ පළවෙනි ප්‍රශ්නයක් හැටියට ගෙනාවනේ වයස්ගත වීම ප්‍රජනන ක්‍රියාවලියට බලපාන හැටි. කාන්තාවට මේක විශේෂයෙන් බලපාන කාරණයක්. අපි පසුගිය සතියේත් මේ ප්‍රශ්නය පිළිබඳව දීර්ඝ වශයෙන් යම් යම් කරුණු සාකච්ඡා කරා. නමුත් ඊටත් එහා ගිය දේවල් අපිට කතා කළ යුතු කරුණු කාරණා තියෙනවා. විවාහයකදී කාන්තාවට තමයි මේ වැඩි බර වැටෙන්නේ අම්මා කෙනෙක් වෙනවා කියන එක. ඉතින් අම්මා කෙනෙක් වෙනවා කියන කාරණාවේ මේ බර ඔළුවේ කරපින්දාගෙන තමයි ඇය පෝරුවට නැගින්නේ, ඇය විවාහ වෙන්නේ. ඉතින් මෙතනදී සෑම කාන්තාවක්ම මතක තියාගන්න ඕනේ, ඒ වගේම සෑම මවක්ම පියෙක්ම හොඳ අවධානය යොමු කරන්න ඕනේ තමුන්ගේ දියණිය හොඳ වයසේදී අර නාබර කෙල්ල ඒ හොඳ වයසේදී ඇයගේ සුන්දරත්වය හොඳින් තියෙන, ඇයගේ සෞඛ්‍යය හොඳින් තියෙන, ඇයගේ හොඳ ආකර්ශනීය තත්ත්වයක් තියෙන ඒ වයසේදී තමුන්ගේ දියණිය විවාහ කරලා දෙන. මේ කියපු ප්‍රශ්නේ ගොඩක් දුරට බලපාන්නේ වයස ඉක්මවා විවාහ වීමේදී. වයස ඉක්මවා විවාහ වීමේදී අපි හිතමු අවුරුදු 30-40 වෙලා 40 පැනලත් ඒ 40 වයස සීමාව පහු කරලත් සමහරව විවාහ ජීවිතයට එළඹෙනවා. මෙතනදී වයස වැඩි වෙන්න කාන්තාවකගේ ප්‍රජනන හැකියාව දුර්වල වෙනවා. ඒකට විශේෂ හේතුවක් ඇයිකේ උත්පත්ති නැහැ ලබාගෙන ආපු හේතුවක් කාරණාවක් තියෙනවා. ඕනම කාන්තාවකට ඇයට සීමිත ඩිම්බ ප්‍රමාණයක් තමයි ඇයිකේ සිරුරේ ඇය උපතින් අරන් එන්නේ. මේ උපතින් අරන් ආපු ඒ සීමාව තමයි ඇය මාස්පතා පිට කරන්නේ. මාස්පතා පිට කරන්න කියන්නේ ඇයට මාසයකට වතාවක් ඇය නිරෝගිමත් නම් ඇයට ඔසප් ක්‍රියාවලියක් තියෙනවා. මේ ඔසප් ක්‍රියාවලියට
දින 14කට කියන්නේ පසු කාලයේ ගත්තොත් හෝ පෙර කාලයේ දින 14 කාලයේ සීමාවකදී සොප්ලේ පිටව ආරම්භ සොප් ආරම්භ වුණු දින සහ දින 14ක වගේ කාලයකදී ඇයි ඩිම්බයක් නිකුත් කරනවා මේ නිකුත් කරන ඩිම්බය තමයි අර ශරීරයේ තියෙන සීමා සහිත ප්‍රමාණය හැම මාසයකටම එකක් ඇයි පිට කරනවා වෛද්‍යතුමෝ ඒ ක්‍රියාවලිය අපි ටිකක් තවත් පැහැදිලිව කතා කරමු ඊට කලින් දුරකථන මිතුමක් තිබෙනවා සුබ උදෑසනක් චලනී සමුදේශනක් කියන ගැටලුව මට අර දිවි ඒ අපේක්ෂාව දිකටම තියාගන්න චලනී මේ ඔබ අද අපිත් එක්ක මේකේ දිගටම රැඳිලා ඉන්න මොකද මේ ප්‍රශ්නේ තියෙනවා මේ ප්‍රශ්නෙට මම උත්තරේ දැම්ම ඔබට කිව්වොත් මං හිතන්නේ ප්‍රශ්නේ තියෙන අනිකුත් කාරණා මට කතා කරන්න තියෙන අවස්ථාවක් ඔව් අපි ප්‍රශ්න සාකච්ඡා කරන අතරතුරේදී ඔව් අපිට අවස්ථාවක් තියෙනවා ඔබේ ප්‍රශ්නෙටත් පිළිතුරු ලැබෙයි චලනී අපිත් එක්ක රැඳී ඉන්න ඔව් ඒ අතරේ අපි දුරකථන මාර්ග ඔබට මතක් කරනවා 0112 76 94 86 0112 76 94 86 වගේම 0114 25 76 23 0114 25 76 23 තමයි දුරකථනගේ වගේ මිෂණික අමුතු මංකයක් දෙන උදෑට ඉඳන් රාත්‍රී දක්වා ඔබට අවස්ථාවක් තිබෙනවා 077 88 ප්‍රමාද වීම කියන්නේ මොකක්ද දැන් සාමාන්‍යයෙන් අපේ අතීතය ගත්තට පස්සේ මේ මව්වරුන් තමන්ගේ දියණියව කසාද බඳලා දෙන කාල සීමාවක් තිබෙනවා විවාහය කරලා තියෙන කාල සීමාවක් තියෙනවා මේ නිශ්චිත කාල සීමාවක් මේකට නැහැනේ දැන් මෙතනින් එහාට පස්සේ දැන් ඊට පස්සේ කාන්තාව කොතනින් පස්සේද තමන්ගේ ශරීරයත් එක්ක වෙනස් වෙන්නේ මේ සියලු දේවල් ගැන කතා කරමු අපි දැන් ඒකයි මම අර කලින් කිව්වේ සාමාන්‍යයෙන් හොඳ නාබර වයසේදී හොඳ පෙනුම තියෙන ඇය හොඳ ශක්තිමත් සෞඛ්‍ය සම්පන්නව ඇයගේ හොඳ නම යෝන් විය අපි කියනවා හොඳ යෝන් විය කියලා ඒ යෝන් වියේදී ඇය විවාහ කළා දීම තමයි මම හිතන්නේ ඊටාම දැන් ප්‍රශ්නේ මතේ යෝන් විය මොකද්ද කියන එක ඒ කියන්නේ ඒ ගැනත් මම පසුගිය සතියේ කිව්වා අවුරුදු 18ත් 25 අතර කාලයකදී කාන්තාවක් විවාහ වෙනවා නම් ගොඩාක් හොඳයි කියන එක මම මේ දැන් කතා කරන්නේ ප්‍රමාද විවාහය කියන්නේ අවුරුදු 30 40 හතලිය ඉක්මවා විවාහ වීම දැන් කෙනෙක් කල්පනා කරයි 30 දී විවාහ වෙච්ච 32 දී විවාහ වෙච්ච කෙනෙක් ඇය ප්‍රමාදයි ඇත්තටම ප්‍රමාදයි කෙනෙක් කියන්න පුළුවන් ගෑන් ළමෙක් මේ අවුරුදු 30 බැන්දර කමන්නේ නමුත් ඇය ඊටත් කලින් විවාහ වෙනවා නම් ගොඩක් හොඳයි ඇයගේ ඒ දැන් මම අර පැහැදිලි කරගෙන ආවේ මේ ඩිම්බ නිකුත් කිරීම දැන් අපි හිතමු අපි අවුරුදු 40 දී විතර ඒ කාන්තාව විවාහ වෙනවා කියලා බලන්න ඇයට ඔසප්පු දිනේ සිට ආරම්භ වූ දිනේ සිට මල්ලර වූ දිනේ සිට අවුරුදු 40 වෙනකොට ඇය ඩිම්බ කොපමණ ප්‍රමාණයක් නිකුත් කළේ ඇද්ද ඇය නිරෝගිමත් නම් හැම මාසෙකට මේකක් නිකුත් කරනවා එතකොට ඇයගේ උපතින්ම ඇය අරගෙන ආපු ප්‍රමාණය හැම මාසෙකම අඩු වෙනවා ඊට පස්සේ ඇයට ඒ පැත්තේ එතන ඩිම්බ ප්‍රමාණය අඩු වීමක් වෙනවා ඒ වගේම ඒකේ ශරීරයේ ඇති වෙන හෝමෝන වෙනස් වීම එතකොට අර තියෙන ඩිම්බ වලත් සමහරවිට සක්‍රීයභාවයේ ඌනතාවයක් නැති වෙනවා ඒ නිසා කොයි වෙලාවෙත් කාන්තාවක් තේරුම් ගත යුතු දේ තමයි නිසි වයසේදී විවාහ වෙනවා වෙන්න ඕනේ කියන එක අත බොහොම මේ පැලැන්තියක් ගොඩනැගිලා තියෙනවා විවාහය අවශ්‍ය නැහැ ඔය බඳින්න ඕනේ අධ්‍යාපනයේ වැදගත් මම කියන්නේ අධ්‍යාපනයේ වැදගත් නැහැ කියලා නමුත් අධ්‍යාපනයේ වගේ මතක තියාගන්න විවාහයත් ඉතා වැදගත් මොකද විවාහයේ නනතුරුව මේ ජීවීන් પરම්පරාව තමුන්ගේ පරපුර වගේම මනුස්ස પરම්පරාව මේ પરම්පරාව ඉදිරියට ගෙනියන්න තමයි මේ විවාහය එක පැති කඩක් ඒක ඒ වගේම අවශ්‍යතාවය කෙනෙකුට තනියෙන් ජීවත් වෙනවා කියන එකේදී තමුන්ගේ ලිංගික අවශ්‍යතාවයන් තමුන්ගේ ශරීරයේ වෙනකුත් අවශ්‍යතාවයන් තමුන් මේ කාටවත් තනියෙන් ජීවත් වෙන්න පුළුවන් ශාරීරික රටාවක් ගොඩක් අය තර්ක කරනවා තනියෙන් ඉන්න පුළුවන් කියන එක නමුත් මේකේ තියෙනවා මේ සෞඛ්‍ය මේ ගැටලු ටිකක් ඉතින් මේක තේරුම් ගත්තේ නැති වුණාම මෙතන යම්කිසි ප්‍රශ්නයක් මතුවෙනවා ඒ නිසා කොයි වෙලාවෙත් ගැහණු දරුවෙක් ගැහණු ළමෙක් තේරුම් ගත යුතු දෙයක් තමයි ඇය අධ්‍යාපනය ඇයගේ ජීවිතය අනිකුත් කටයුතු රැකියා කටයුතු මේ සෑම දෙයක්ම වගේම නිසි කලදී විවාහ වෙන්න ඩොක්ටර් දලකට නැමතුමක් තිබෙනවා අපිට බණ්ඩාරගමෙන් හසිනේ ඉන්නවා ආයුබෝවන් ඔබට ඔව්
අර කතනේ විසංගි වෙනවා. වෛද්‍යතුමනි, අපි ඊළඟ ප්‍රශ්නයක් විදිහට ගියොත් දැන් ගොඩක් වෙලාවට කාන්තාවන් මේ කාලේ පුරුද්දක් විදිහට මේ පුරුදු වෙලාම ඉන්නවා මේ උපත් පාලන ක්‍රමවලට යන්නට. සහ සමහර වෙලාවට වෛද්‍යවරුන් විසින්ම නිර්දේශ කරනවා මේ මේ ආකාරයෙන් මේ ආකාරයේ දේවල් කරන්නට කියලා. එහි තිබෙන බලපෑම කොහොමද තමන්ගේ අනාගතයේ තමන් දරුවෙක් පිළිසඳ ගන්න ඉන්නවා නම් මේ දේවල් වලට කොහොමද අනාගතයේ බලපාන්නේ? අපි කාන්තාවන් පිළිබඳව කතා කරමු. ඔව්, දැන් අපිට අර ආරම්භයේම ආවදුරකතනෙමතු මේ ප්‍රේක්ෂිකාවත් මං හිතන්නේ මේකට ඇහුම්කන් දුන්නොත් වඩාත් සතුටුයි. උපත් පාලනය සිද්ධ විය කරන්න, ඒ කියන්නේ අවශ්‍යතාවයේ එක එක්කෙනාට මතුවෙන විදි විවිධයි. ඒ කියන්නේ දැන් සමහරුන්ට විවාහ වෙලා පළවෙනි දරුවා කුසට එහෙම ප්‍රමාද කරන්න අවශ්‍ය වෙනවා. එතනදී විවාහයේ ආරම්භයේ සිටම ඔවුන් උපත් පාලනය කරනවා. විවාහයේ මුල සිටම. තවත් අය ඉන්නවා පළවෙනි දරුවා ලැබුණාට පස්සේ දරුවන් අතර පරතරය පවත්වා ගැනීම සඳහා උපත් පාලනය කරනවා. ඒ වගේම තවත් සමහර අය විවාහ වූ සහ නොවුණු අනවශ්‍ය ගැප් ගැනීම වෙනුවෙන් උපත් පාලන ඖෂධ පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ විවිධ කණ්ඩායම් අපි මේ උපත් පාලන කටයුතු වලදී අපි දකිනවා. හැබැයි ආයුර්වේද වෛද්‍යවරයෙක් හැටියට මම සාමාන්‍යයෙන් උපත් පාලන ඖෂධ පිළිබඳ වැඩි අනුමැතියක් දෙන වෛද්‍යවරයෙක් නන් නෙමෙයි. ඒ කියන්නේ මගේ වෘත්තීය ජීවිතය තුළ මම ගොඩාක් දැකලා තියෙනවා මේ පවුල් සැලසුම් ඖෂධ වලින් සහ ශල්‍ය කර්ම වලින් ඇතුළු විවිධාකාර කාන්තාවන්ට ඇතුළු වුණු ගැටලු. මේ ගැටලු දැක්ක නිසා මම ගොඩාක් අයට කියන දෙයක් තමයි උපත් පාලනේ ස්වාමි පුරුෂයාට පවරන්න කියලා. මම ගොඩක් මේ විවිධාකාර රූපාණී නාලිකාවලට මම ආවම මම කියලා තියෙන දෙයක් තමයි උපත් පාලනේ ස්වාමි පුරුෂයාට පවරන්න කියලා. දැන් කෙනෙක් කල්පනා කරන උපත් පාලනේ ස්වාමි පුරුෂයාට පවරන්න, මොකද ලෝකයේ 90%කට එහා ගිය ඖෂධ ශල්‍ය කර්ම හැම දෙයක්ම තියෙන්නේ කාන්තාවට. ඔය අතර කුංචි බාධක අවස්ථාව. ඒතර අර ස්වාමි පුරුෂයා උපත් පාලනය කිරීම කියන්නේ ඔහුට පුළුවන් උපත්පාල උපත් සැලසුම් කොපු පාවිච්චි කරන්න. ඒක කිසිම ශරීරයට අනතුරක් වෙන දෙයක් නෙමෙයි. ඒක පාවිච්චි කිරීමෙන් අනතුරු ඉවත් කරන දෙයක්. ඒ නිසා ඒක ශරීරයට වෙනත් බලපෑමක් කොහෙත් නැති කරන්නේ නැහැ. නමුත් කාන්තාවට තියෙන සෑම ඖෂධයකින්ම ඇයගේ හෝමෝන ක්‍රියාකාරීත්වයට යම් බලපෑමක් කරනවා. හැබැයි මේ ගැටලුව සෑම කෙනෙකුටම වෙන්නේ නැහැ. දැන් සමහර හොඳින් නිරෝගිමත් හිටපු කාන්තාවන් ඉන්නවා උපත් ඖෂධ උපත් පාලන ඖෂධ පාවිච්චි කිරීමෙන් අමතරව විවිධ රෝගාබාධයන්ට ලක් වෙච්ච. මෙතනදී මේ දීර්ඝ වශයෙන් දරුවන් නොමැති වෙන්නටත් පුළුවන් දනාගතේ. ඔව්, එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. අපි ඒකෙන් තවත් පැහැදිලි කරගමු. අන්තපිට දුරකථන ඇමතුමක් තියෙනවා. නිසංසල සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඔව්, කියන්න මට බබාලාගේ මේ බබෙක් බලාපොරොත්තු ඉන්නකම් මේ ස්කෑන් කරාට පස්සේ කිව්වා මේ බබාලා හට ගන්න මේ විතර මේ වල විටමින් එකක් අඩුයි කියලා. ඒකම මේ මාස දෙක තුනෙන් බබාලා හට ගන්න නැති වෙනවා. ඔබ මට ඔබේ කතාවෙන් තේරෙන දෙයක් තමයි ඔබ සම්පූර්ණයෙන්ම යොමු වෙලා තියෙන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයේ වෙනුවෙන් පමණයි. එහෙමද? ඔව්. ඒ කියන්නේ ඔබ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත්තේ නැහැ. නැහැ. ඔය ප්‍රශ්නේ ආයුර්වේද ප්‍රතිකාර වලින් විසඳන්න පුළුවන්. මේක අපි බහුලව දකින තත්ත්වයක්. ඒ කියන්නේ ඩිම්බ මේරීමට අවශ්‍ය කරන ක්‍රියාකාරීත්වය ඒ කාන්තාවගේ ශරීරය තුර නැහැ. ඒ කියන්නේ ඒක ඌණයි. මේ தත්ත්වය ආයුර්වේද ප්‍රතිකාර වලින් වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කළ සමහර අවස්ථා මට මුණ ගැහිලා තියෙනවා. කවදාකවත් දරුව හදන්න බෑ කියපු අය. ඒ කියන්නේ මා ළඟ ඒවල් ලේඛනගතව තියෙනවා සමහරගේ දේවල්. එතනදී ආයුර්වේද ප්‍රතිකාර වලින් අපි සාර්ථකව ඒ ඩිම්බ ක්‍රියාකාරීත්වය ඩිම්බ නිසි පරිදි නිසි අවශ්‍ය ප්‍රමාණයට මෝරලා හොඳින් දරුව බිහි කරපො. සමහර අය දැන් නම් දරුව දෙතුන් දෙනාත් බිහි කරලා දිනවා. ඒ වගේ බෑ කියපු අය අද වෙනකොට දරුව දෙතුන් දෙනාත් බිහි කරලා දෙනවා. එවන් හැකියාවක් මේ ආයුර්වේද ප්‍රතිකාරේ තියෙන්නේ. ඉතින් ඔබ යොමු වෙන ආයුර්වේද ප්‍රතිකාර වලට ඔබ ආයුර්වේද ප්‍රතිකාර කරන්න කැමති නම් ආයුර්වේද ප්‍රතිකාර වේදිකාවෙන් එන්න. අනිවාර්යයෙන්ම ඔය ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මම ඔබේ වෛද්‍ය වාර්තා ටික බලන්න ඕනේ මොන වගේ හෝමෝන ක්‍රියාකාරීත්වයක්ද, මොකද ඔතන හෝමෝන් ක්‍රියාත්මක වීමේ ගැටලුවක් ඔය තියෙන්නේ. ඒක निराකරණය කරගන්න පුළුවන් උත්සාහ කරන්න බැරි තත්ත්වයක් ඔබ කියන්නේ එපා. ඔබට දරුවෝ නැහැ කියන එක නෑ, ඔබට දරුවෝ ලැබෙනවා. ඔව්, ඉතින් ඒක තමයි ගොඩාක් මේ දුරකථන ඇමතුම් වල තේරෙන දෙයක් තමයි මේ ආයුර්වේද ප්‍රතිකාර කරන්න එන්නේ වත් නේද? අනිත් ප්‍රතිකාර සියල්ලටම යොමු වෙලා
අසහන අවස්ථාවයි තමයි මානසිකවත්ෙන්පත් වෙලා ශාරීරිකවත්ෙන්පත් වෙලා සමහරු එනවා ආර්ථිකවත් අන්තටම හිම. ඔව් ඒක තමයි අපි මේ වෙනස් කරන්න උත්සාහ කරන්නේ නිවැරදිද ඔබට කියමින් අපි ඉදිරිකතන අංක ලබා දෙන ඔබට පුළුවන් වෙන ගැටලු තිබෙනවා නම් තවත් හිතන්න දෙයක් නැහැ වෛද්‍යතුමා මුණ ගැහෙන්න නුගේ ගොඩ අභිවර්ධන ආයුර්ද ඖෂධාලය වෙත යොමු වෙන්න ඒ වෙනුවෙන් කතා කරන්න 011 2 76 86 6 011 2 76 86 6 ඒ වගේම 011 4 25 72 25 72 25 73 ශ්‍රේණි කැමතුම් අංකය 077 88 86 87 අභිවර්ධන ආයුර්ද ඖෂධාලයට ඔබට යන්න පුළුවන් නම්බර 22 ඩී දුම්රිය පළපට මග ජනතා පුල පාර නුගේ ගොඩ කියන ලිපිනයට මැදිරියට කතා කරනත් අපි අවස්ථාව ලබා දීලා තියෙන ඉතින් ඒ අවස්ථාවට කෙනෙක් එකතු වෙනවා ඉනෝකා සුබ උදෑසනක් ඔව් කියන්න ගැටලුව මම ඉනෝකා පැහැදිලි වුණ නෑ බැඳලා අවුරුදු 12ක් වෙනකොට එතනින් පස්සේ කියපු දේවල් ටිකක් අපහැදිලි. ආයෙත් කියන්න. අවුරුදු 12ක් වෙනකම් බැඳලා. දවස් කීයද? අවුරුදු 20ෙන් බැන්දේ හරි. හරි. දැන් 22යි 22ක්. හ්ම්. තාම බබාලා නැහැ කියන එකද ප්‍රශ්නේ? ඔබේ ප්‍රශ්නේ ආරම්භයේම ඉඳන් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මෙන්සස් හරියට හැදෙන්නේ නැහැ කියන්නේ ඔසප්පිකේම හරියට හැදෙන්නේ නැහැ කියන්නේ එතනම තියෙනවා ගැටලුවක්. ඒ කියන්නේ ඔබට බීජ මේරීමේ යම් දුර්වලතාවයක් හෝ මොන ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවයක් එතන තියෙනවා. ඒ දුර්වලතාවයට නිසි ප්‍රතිකාරය දැන් අපි හිතමු සමහර මාසවල ක්‍රමවත් මෙන්සස් හැදුනට මේක ක්‍රමවත් හැම මාසෙම සිද්ධ වෙන විදිහට හදා ගන්න නිදරට පොඩි වෙනසක් වෙන එක ඉච්චර ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒ ක්‍රමවත්භාවය හදාගත්තම බොහෝ දුරට ඔබට මවකීමේ හැකියාව ලැබෙවි. ඔබගේ ස්වාමි පුරුෂයාවත් පරීක්ෂණයට ලක් කරාද? රදී ඉන්නවද දන්නේ? දුරකතන ඉන්නවද ඉනෝකා? ඔබේ ස්වාමි පුරුෂයාගේ ශුක්‍රාණු පරීක්ෂණයක් කරාද? හරි. ඔබ කැමති නම් එන්න ආයුර්වේද ප්‍රතිකාර වලට. මොකද වැනි ඩිම්බ මෝචන ක්‍රියාවලියේ තියෙන දුර්වලතාවයන් සාර්ථකව ආයුර්වේද ප්‍රතිකාර වලින් සනීප කරන්න පුළුවන්. ඔබ ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳ විශ්වාසයක් ඇතුව එන්න. හැබැයි ඔතනදී මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. දැන් අපි නිතර දකින දෙයක් මේ ගැටලුව අවසර ගණන් බටහිර ප්‍රතිකාර කරලා වෙනත් ප්‍රතිකාර කරලා අසාර්ථක වෙච්ච රෝගීන් එනවා සමහරවිට මේ අවුරුදු 7-8-10 ප්‍රතිකාර කළා. අපි ගාවට ඇවිල්ලා බලාපොරොත්තු වෙන මාසකින් දෙකකින් දරුවෙක් කන්සීව් වෙයි කියලා. ඉතින් මම මේ ඊයේත් එක්තරා දුරකට නැමතුමකට මම එයාට පැහැදිලි කරලා දුන්නත් අතරේ මේ මැජික් ක්‍රියාවලියක් කරන්න බෑ. මොකද ඔසොප් වීම කියන්නේ මේ වැඩසටහන තුලින් වුණත් මම බලාපොරොත්තු වෙන්නේ එකයි මේක චක්‍රය. මේ හැම මොහොතකම කාන්තාවගේ ශරීරයේ රසායනික පරිවර්තනයක් තියෙනවා. මේ ඔසොප් චක්‍රය කියලා ඔයගොල්ලෝ ඉස්කෝලේ යන කාලේ ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. මේ ඔසොප් චක්‍රය කියන එක ඒ චක්‍රේ නිසි පරිදි සිද්ධ විය යුතුයි. ඒ සිද්ධ වෙන්න නම් ශරීරයේ ඒ ක්‍රියාවලියට අදාළ වෙන හෝමෝන් ක්‍රියාවලියේ දිනපතා සිද්ධ වෙන සංයුතිය වෙනස් වීම තියෙනවා. මේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්න ඕනේ ඒ වගේම ස්වාමි පුරුෂයාගේ ශුක්‍රාණු තරලයේ හරි තත්ත්වයක තියෙන්න ඕනේ. එහෙම වුණාම දරුවෙක් හදාගන්න කෙච්චර ප්‍රශ්නයක් නෙමේ. ගොඩක් දුරට රෝගීන් වෛද්‍යවරයා වෙත යොමු වෙන්නේ රෝගයට ප්‍රතිකාර කරන්න නෙමේ, බබෙක් හදාගන්න, දරුවෙක් හදාගන්න. මම නම් හැමතිස්සෙම මගේ රෝගීන්ට දීලා තියෙන අවවාදයක් තමයි රෝගයට ප්‍රතිකාර කරලා රෝගය සනීප කරගන්න. එතකොට දරුවත් නිරෝගීමත් ලැබෙන, අම්මත් නිරෝගීමත් සාර්ථක ජීවිතයක් ගත කරන්න. අපිට අවසාන වශයෙන් දුරකථන අමුතුමක් තිබෙනවා ලක්මාලි. ඔබට අයිබුවන්. ඔබේ ප්‍රශ්නේ අපි පැහැදිලිව යොමු කරමු. ඔව් කියන්න. මම බැලලා දැන් අවුරුදු 3ක් වෙනවා. සාමමට බබාලා නැහැ. පරීක්ෂණත් කරා. ඒවන් කිසිය ප්‍රශ්නයක් නැහැ තමයි කියන්නේ. ස්වාමි පුරුෂයාගේ පරීක්ෂණ කරාද? ඔව් ડોක්ටර්. හරි. එයාගේ කරා. එයාගේ කිසිය ප්‍රශ්නයක් නැහැ කියලා තමයි කියන්නේ.
ඔය කිසිම ප්‍රශ්නයක් නෑ කියපු ප්‍රශ්නවල අපි ප්‍රශ්න හොයලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි ගාවට සමාජලාට වාර්තා එනවා කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ අපි හොයලා දුන්නාම ඒකවල බලන ඇයි ඒ වෛද්‍යරු අපිට මේක කිව්වේ නැත්තේ කියලා. මේකත් හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍යරට ඒ වගේ හැකියාවක් තියෙනවා. ඒක තේරුම් ගන්න. මේ ප්‍රශ්නේ අපි හොයාගෙන අපි සාර්ථකව උත්තර දෙමු. අත වශයෙන් මේක විසඳන්න බැරි දේවල් නෙමෙයි. මේ ගොඩාක් ගැටලු විසඳලා දෙන්න පුළුවන් දේවල්. නමුත් මතක තියාගන්න ඔබ ප්‍රථමයෙන් ආයුර්වේද ප්‍රතිකාර වලට එනවා නම් මං හිතන්නේ ඉතාම වටිනවා. මොකද සමහර රෝගීන් අපි වෙත යොමු වෙන්නේ ආයුර්වේද ප්‍රතිකාර වලින් දරුවව බලාගෙන බලාපොරොත්තුෙන් ඒ වගේම බිම්බකෝසල ප්‍රශ්න වලට ගොඩක් ශල්‍යකර්ම වලටත් ලක් වෙලා සමහර වෙලාවට ඉන්ද්‍රයන් ඒ අවයව කොටස් ඉවත් කරලා. ඉතින් ප්‍රශ්නය ඉතාම මේ කපල කොටලා ඉවර වෙලා අපි ගාවට එනකොට අපිටත් සමහර වෙලාවට අපහසු වෙන තැන් තියෙනවා. හැබැයි ප්‍රථමයෙන් පුළුවන් නම් ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වුණොත් ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්. නමුත් අර වගේ රෝගීනොත් සමහරලාට නාල ඉවත් කරපු යම් යම් ශල්‍ය කර්ම වලට ලක් වෙච්ච රෝගීන් පවා අපි ඉතාම සාර්ථකව දරුවෝ ලබා දීලා තියෙනවා. හැබැයි දැන් මම හිතන කාල වේලාව පිළිබඳ පොඩි ප්‍රශ්නයක් එනවා මට. ඒක දෙදී වෙලා ඉන්නේ අර අපේ උපත් පාලන පිළිබඳ ගැටලු අහපු කෑයට. මම හිතන්නේ අපිට ලබන සතියේ තමයි දීර්ඝ උත්තරයක් දෙන්න වෙන්නේ. ඔව්, තුනක වගේ කාලයක් තියෙනවා. අපි වැඩිමනේ දැන් මෙතන මේ උපත් පාලන ප්‍රශ්න වලදී දැන් ওই උපත් පාලන පාවිච්චි කරන සමහර අයට නිරෝගීමත් හිටපු අය දෙවනි දරුවා ලැබීමේදී ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් මෙතනදී උපත් පාලනයක් අපි තීරණය කරනකොට යම්කිසි කාන්තාවක් උපත් පාලනයක් පාවිච්චි කරනවා නම් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍යරගෙන් උපදෙස් ගන්න. හැබැයි වෛද්‍ය උපදෙස් අරගෙනත් ගැටලු මතුවෙච්ච තැන් තියෙනවා. ඒ වෙලාවට ඒ වෛද්‍යරව දැනුවත් කරන්න ඕනේ මෙහෙම මේ ඖෂධය පාවිච්චි කරාම මේ විදිහේ ප්‍රශ්නයක් මතු වුණා කියන එක. නැත්නම් ඒ වෛද්‍යරය දන්නේ නැහැ මේක නා මේ කාන්තාව උපත් පාලනේ දෙකටම කරගෙන යනවා. ගැට මොකද මේ ඖෂධවල යම් යම් වෙනස් වීම එක එක කාන්තාවගේ ශරීර තත්ත්වණු තියෙනවා. ඒ නිසා කොයි වෙලාවෙත් එවැනි ගැටලුවක් මතු වුණොත් වෛද්‍යරා දැනුවත් කරන්න. ඒ වගේම උපත් පාලන ඖෂධයක් නිසා හෝ තමුන්ට දරුවන් ලැබීමේ ප්‍රමාදයක් වෙනවා නම් ඔබ කිසිම දෙපැත්තක් හිතන්න එපා. එන්න ආයුර්වේද බෙහෙත් වලට ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්න. ඉතාම සාර්ථකව දරු පැටියෙක්ගේ මූණ බලන්න පුළුවන් තත්ත්වයක් ඒ ප්‍රතිකාර වලින් ලබා ගන්න පුළුවන්. මොකද මේ වෙනකොට අපි සෑහෙන සාර්ථක ප්‍රතිඵල දරු පැටව සම්බන්ධව මම ඒවට කියන්නේ ආයුර්වේද පැටව කියලා මම කියන්නේ. මොකද ආයුර්වේද ඖෂධ කරලා ලැබුණු පැටව ආයුර්වේද පැටව. හැබැයි එහෙම ලැබුණු පැටියට රතකල්කේ ටිකක් දෙන්නවත් අම්මල උනන්දු වෙන්නේ නැහැ. මම ඒ වෙලාවට ඒගොල්ලන්ට අවවාද කරලා තේරුම් කරලා දෙනවා ආයුර්වේද ඖෂධ වලින් තමුන්ට දරුවෙක් ලබන්න වාසනාව ලැබුණා නම් ඇයි ඉපදුණු දරුවාට රතකල්කේ ටිකක් දෙන්න බැරි කියලා. මොකද බැලුවම කියන මිඩ්වයිෆ් එපා කිව්වලු, ડોක්ටර් එපා කිව්වලු. නෑ දෙන්න. ඔව්, ඒක අපි ඉදිරියට තවත් දේ කතා කරමු. ගොඩාක් දේ තියෙනවා කතා කරන්න. ගොඩක් දේ තියෙනවා. ඉතින් කාලයත් එක්ක අපිට හැමදාමත් කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණයෙන් කොටසයි කතා කරන්නේ. නමුත් අපි ලැබෙන සතියේදී ඉදිරිය කතා කරනවා මේ සම්බන්ධයෙන්. අපි මතක් කරන දුරකථන අංක 01 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82 0 2 7 6 84 82
සම්බන්ධ වෙන්න 077 88 86 987 077 88 86 987 වෛද්‍යතුමා මුණගැහෙන ඔබට අවස්ථාවක් පිනව නුගේගොඩ අබේවර්ධන ආයුර්වේද ඖෂධාලයේදී නම්බර 22 ඩී දුම්රිය පළපට මග ජනතා පොළ පාර නුගේගොඩ අපි ස්තුතිවන්තන ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක තිමිරිගස්සෑය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති නුගේගොඩ අබේවර්ධන ආයුර්වේද ඖෂධාලයේ අධිපති වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමාට අපි ලබන බ්‍රාස්පෙන්ද එහෙනම් මුණගැහෙන උදේ 10ට ස්තුතියවට අයිබෝවන් අපේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැර මේමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.